අඩු මුදලකට ගන්න පුළුවන්කම තියෙන මේ ස්මාර්ට් ෆෝන් එකට එන චිප්සෙට් එකත් එක්ක සංසන්දනය කරු මේහා රේන්ජ් එකේ තියෙන තවත් චිප්සෙට් එකක් එක්ක ඔයාට මොන වගේ පර්ෆෝමන්ස් එකක් මේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඔයාට ලැබෙනවද කියන එක පිළිබඳව ඉතින් මගේ යාළුවෝ ගේමින් ෆෝන් එකක් වන මෙන්න මේ ඩිවයිස් එක A73 Nubia Neo 5G ගේමින් බජට් ස්මාර්ට් ෆෝන් එක ඩිවයිස් එකේ ඩිසයින් එක පැත්තෙන් කතා කරද්දී වාට බලා ගන්න පුළුවන්කම තියෙනවා රොබෝ ෆීලිං එකකින් යුක්තව එන ඩිසයින් එකක් විදිහට තමයි වාට මේ ඩිවයිස් එකට ලැබිලා තියෙන ඩිසයින් එකට ඉතින් වාට රොබෝ බෑක් සෙටප් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙන විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා ඒ වගේම තමයි අපිට කෙලින්ම ග්ලාස් ෆිනිෂින් වගේ එන ඩිසයින් එකක් විදිහට ප්ලාස්ටික් මැටීරියල් එකක් තමයි වාට මේ ෆෝන් එකේ ඩිසයින් එකට වාට ලබා දීලා තියෙන ප්ලාස්ටික් මැටීරියල් එකකින් යුක්තව ඒ වගේම තමයි කැමරා ඩිසයින් එක කැමරා පැත්තෙන් කතා කරද්දීවා නිතරම ගේම් ප්ලේ කරද්දී ඉතින් කොහොමත් මේක ෆෝන් එකයි තියෙන්නේ ගේම් වලටම තමයි ගේම් ප්ලේ කරද්දී අතට හොඳට ග්‍රිප් කරගන්න පුළුවන්කම තියෙන විදිහට තමයි මේ ෆෝන් එකේ කැමරා ඩිසයින් එක වාට හඳුන්වා දීලා තියෙන්නේ ඩුවල් කැමරා සෙටප් එක ඉතින් මේක මේ ට්‍රිපල් කැමරා සෙටප් එකක් නෙවෙයි ඉතින් වාට කෙලින්ම ඩුවල් කැමරා සෙටප් එකක් තමයි හම්බ වෙන්නේ අනිත් එක කෙලින්ම ඩම්මියක් විදිහට තමයි ලැබිලා තියෙන්නේ ඉතින් වාට හොඳට අතට ග්‍රිප් කරගන්න පුළුවන් අතට හොඳට හසුරව ගන්න පුළුවන්කම තියෙන විදිහ තමයි මේ ෆෝන් එකේ කැමරා ඩිසයින් එක වාට ලබා දීලා තියෙන ඩුවල් කැමරා සෙටප් එක සහ ෆ්ලෑෂ් ලයිට් එක ස්මාර්ට් ෆෝන් එකේ ඩිසයින් එක හඳුන්වන්නේ ෆොටොක්ටික් ඇක්ටික් ඩිසයින් කියන නමින් තමයි වාට මේ ස්මාර්ට් ෆෝන් එක හඳුන්වන්නේ ඩිසයින් එක විදිහට එතකොට ෆෝන් එකේ බර ග්‍රෑම් 192 වගේ යුක්ත බරකින් තමයි ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ එතකොට ෆ්‍රේම් තික්නස් වගේ පැත්තෙන් ඉතින් වාට කම්ෆර්ටබල් ඩිවයිස් එකක් විදිහට අපිට බොක්ස් ෂේප් එකේ හැඩලෝගෙන් එන මිලිමීටර්ස් 8 වගේ ෆ්‍රේම් තික්නස් වගේක් තමයි මගේ යාළු මේ ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ සිම් බ්‍රේක පැත්තෙන් කතා කරද්දී වාට ඩුවල් ස්ටෑන්ඩ් බයි සිම් භාවිත කරන්න පුළුවන්කම තියෙනවා නමුත් වාට SD කාඩ් දෙයක් නම් මේ ඩිවයිස් එකට ලැබෙන්නේ නැහැ එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ ඉතින් අපිට සිම් බ්‍රේක පැත්තෙන් ඒ වගේම තමයි IP රේටින් ස්මාර්ට් ෆෝන් එකට IP රේටින් සම්බන්ධ වෙන්නේත් නැහැ ඉතින් අපිට IP රේටින් එකක් තිබ්බනට ආරක්ෂා කරගන්න කියන ගැන තමන්ගේ වගකීමක් වෙනවා කොහොමද හෙඩ්ෆෝන් ජැකයක් හම්බ වෙනවා එතකොට හොඳ සවුන්ඩ් ක්වොලිටියක් ගන්න පුළුවන්කම තියෙන විදිහට ස්පීකර් එකක් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා සිංගල් ස්පීකර් එකක් විදිහට ඒ වගේම තමයි ඩිස්ප්ලේ එක ඉතින් ඉන්ෆිනිටි වී කටවුට් එකෙන් සහිත වෙන සෙල්ෆි ලොන්ච් එක වාට බලා ගන්න පුළුවන්කම තියෙනවා සෙල්ෆි කැමරා විදියට සහ සයිස් එක සහ ක්වොලිටිය වාට අඟල් 6.6 ඉන්චස් IPS LCD පැනල් එකක් තමයි වාට මේ ඩිවයිස් එකට අන්තර්ගත වෙන්නේ සහ හොඳම ගේමින් එක්ස්පීරියන්ස් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන විදියට 120Hz වලින් සපෝට් කරන ස්ක්‍රීන් රිවර්ස් රේට් එකක් ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන අතර ගේමින් ටච් සාමි රේට් එක පැත්තෙන් කතා කරද්දී වාට 200Hz වලින් සපෝට් කරන ටච් සාමි රේට් එකක් තමයි වාට ඩිවයිස් එකට අන්තර්ගත වෙන්නේ ඒ වගේම තමයි බ්‍රයිට්නස් ක්වොලිටිය ආසන වශයෙන් අපිට මැක්ස් අවුට් නිස් සයිස් එක වගේ එන බ්‍රයිට්නස් ලෙවල් එකක් තමයි මේ ඩිවයිස් එකට ලැබෙන්නේ ස්ක්‍රීන් ටු බොඩි රේස් එක පැත්තෙන් වාට 185.5 වගේ එන ස්ක්‍රීන් ටු බොඩි රේස් එකකින් සමන්විතව රෙසලෝෂන් පික්සල් රෙසලෝෂන් පැත්තෙන් වාට 1080x2408 කියන පික්සල් රෙසලෝෂන් එකකින් සමන්විතව එතකොට අපිට අඟලකට පික්සල් 400 වගේ එන පික්සල් ඩෙන්සිටි එකක් තමයි මගේ යාළුවෝ මේ ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ ඒ වගේම තමයි කලර් ඩෙප්ත් එක පැත්තෙන් වාට 60 මිලියන් වලින් වාට මේ ෆෝන් එකේ කලර් ඇකුරසි පැත්තෙන් අපිට අන්තර්ගත වෙනවා ඉතින් වාට හොඳ කලර් එකක් ඉතින් මේ ඩිවයිස් එකෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා ඩිස්ප්ලේ එකේ තියෙන ඩීටේල් පැත්තෙන් කතා කරද්දී සහ අපි චිප්සෙට් එකත් එක්ක සංසන්දන කරමු ඒක කොහොමත් RAM එක සහ ROM එක RAM එක සහ ROM එක වාට ලැබෙනවා 8GB RAM එකක් විතරයි මේ ස්මාර්ට් ෆෝන් එකට අන්තර්ගත වෙන්නේ කෙලින්ම 256 වලින් හම්බ වෙන ROM capacity එකකින් යුක්තව ඉතින් SD කාඩ් එකක් වාට භාවිත කරන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ OS එක වාට Android 13 based support කරන විදිහට ඉතින් ඔයා වීඩියෝ බලද්දීම software pages change වීමකින් සහිතව ඒ වගේම තමයි RAM plus එහෙම නැත්නම් virtual RAM එක පැත්තෙන් කතා කරද්දී වාට gigabyte 10ක වගේ extend කරගන්න පුළුවන්කම තියෙන විදිහට එතකොට අපිට gigabyte 18කින් වගේ එන virtual RAM එකකින් යුක්තව අපිට බලා ගන්න පුළුවන්කම තියෙන මේ ෆෝන් එකේ තියෙන RAM capacity එක විදිහට ඔයාට පොඩි performance එකක් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන ඇත්තටම gigabyte 18ක් මේකට හම්බ වෙන්නේ නැහැ කොහොමත් කෙලින්ම gigabyte 8ම තමයි හම්බ වෙන්නේ RAM එක පැත්තෙන් එතකොට OS එක වාට Android 13 based support කරනවා ඔයා වීඩියෝ බලද්දිම software pages change වීමකින් සහිතව chipset එක වාට Unisoc T820 6 nanometers වලින් support කරන processor එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන gaming chip එකක් විදිහට මගේ යාළු සහ Core 8කින් වාට හම්බ වෙනවා CPU එක එතකොට graphic පැත්තෙන් අපිට Mali G57 කියන graphic version එකකින් සමන්විතව ඉතින් වාට මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන චිප්සෙට් එකත් එක්ක අපිට හොඳ පර්ෆෝමන්ස් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන විදිහට එන ගේමින් චිප්සෙට් එකක් වෙන MediaTek Helio G99 චිප්සෙට් එක බෙන්ච්මාර්ක් පැත්තෙන් කතා කරද්දී වාට යම් තාදුරට අයිඩියාක් ගන්න පුළුවන්කම තියෙන මොන චිප් එකද මේ දෙකෙන් අපිට ඉදිරියෙන්ම තියෙන්නේ කියන එක පිළිබඳව වාට යම් තාදුරට අයිඩියාක් ගන්න පුළුවන් සහ ඒ වගේම තමයි සිංගල් කෝස් සහ මල්ටි කෝස් කෝස් එකත් අපිට ඉදිරියෙන්ම තියෙන මොන චිප් එකද කියන එක පිළිබඳව වාට අයිඩියාක් ගන්න පුළුවන්කම තියෙන විදිහට
CPU performance පැත්තෙන් අපිට ඉදිරියෙන්ම තියෙන්නේ මෙන්න මේ gaming phone එකේ තියෙන chipset එක තමයි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්කම තියෙනවා Helio G99 එකට වඩා ඉතින් ඔයාලට හොඳ performance එකක් ඔයාලට මේ device එකෙන් ලැබෙන අතර සහ gaming පැත්තෙන් ඔයාලට හොඳටම performance එකක් මේ device එකෙන් ලැබෙනවා G99 chipset එකට වඩා සහ battery පැත්තෙන් කතා කරද්දී ඔයාලට ඒක චූටි වෙනසකින් සහිතව ඉතින් ඔයාලට තේරෙන්න ඇති MediaTek Helio G99 gaming chipset එකට වඩා හොඳ performance එකක් ඔයාලට මේ device එකෙන් ඔයාලට ඇත්තටම ලැබෙනවා කියන එක පිළිබඳව ඉතින් ඔයාලට හොඳ gaming performance එකක් මේ device එකේ මිලත් එක්ක ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා gaming පැත්තෙන් කතා කරද්දි ඔයාලට gaming space කියලා ඉතින් අපිට වෙනම option එකක් ඔයාලට game play කරද්දි ඔයාලට මේ device එකට ලැබෙන අතර ඉතින් ඔයාලට gaming වලටම අපිට features කීපයක් ඉතින් ඔයාලට මේ gaming space කියන එකෙන් ඔයාලට ලැබෙනවා ඒ වගේම තමයි bypass charging option එකක් ඔයාලට මෙන්න මේ gaming space එකෙන් ඔයාලට ලැබෙනවා මේ ටෙක්නොලොජි පැත්තෙන් කතා කරද්දී වාට නිතරම ගේම් ප්ලේ කරද්දී ඔයාගේ ෆෝන් එක හීට් වෙන ප්‍රමාණය ගොඩක්ම අවම කරගන්න පුළුවන්කම තියෙන විදිහට තමයි වාට මේ ඩිවයිස් එකට ලැබෙන්නේ. ඒ කියන්නේ ඔයා ෆෝන් එක ගේම් ප්ලේ කරද්දී ඔයාගේ මදර් බෝඩ් එක හරහා තමයි ෆෝනේ චාර්ජ් වීමක් එන්නේ. මෙන්න මේ ඔප්ෂන් එක ඕන් කරගත්තට පස්සේ එතකොට ෆෝන් එකේ බැටරිය හීට් වෙන ප්‍රමාණය ගොඩක්ම අවම කරගන්න පුළුවන්කම තියෙන විදිහට gaming phone එකක් ගද්දී ලොකුවටම camera setup එක සහ camera වේ තියෙන quality ලොකුවටම බලන්නේ නැහැ. ඉතින් මේ device එකට හම්බ වෙනවා dual camera setup එකක්. ප්‍රධාන lens එක වාට megapixel 50ක aperture f1.8 වලින් 26 mm wide lens එකක් සහ megapixel 2ක aperture f2.4 depth lens එකක් ඉතින් වාට device එකට ලැබිලා තියෙනවා. මේ ෆෝන් එකේ price එකත් එක්ක average මට වුණ හොඳ quality එකක් වාට මේ device එකේ camera පැත්තෙන් වාට ලැබෙන අතර video quality පැත්තෙන් වාට 1080p 30fps දක්වා video quality device එකට ලැබෙන අතර selfie camera පැත්තෙන් කතා කරද්දී වාට megapixel 8ක aperture f2.0 wide lens එකක් තමයි හම්බ වෙන්නේ selfie video පැත්තෙන් වාට 1080p 30fps දක්වා video quality එකෙන් යුක්තව gaming phone එකක් ගාදී ලොකුවටම camera පැත්තෙන් නම් හිතනවා අඩු ඉතින් වාට සාපේක්ෂව හොඳ camera setup එකක් මේ device එකට ලැබෙනවා ඊට අමතරව sensor පැත්තෙන් කතා කරද්දී වාට side mounted fingerprint scanner එකක් තමයි smartphone එකට ලැබෙන්නේ accelerometer එක සහ proximity sensor වලින් යුක්තව ඉතින් වාට මේ device එකට ලැබෙන අතර battery capacity පැත්තෙන් වාට milliampere 4500 වගේ battery capacity එකක් තමයි මේ smartphone එකට ලැබෙන්නේ charging speed පැත්තෙන් වාට මිලත් එක්ක එහෙම නැත්නම් price point එකත් එක්ක හොඳ charging speed එකක් 22.5 watt fast charging ලේ යුක්තව ඉතින් වාට මේ device එක මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ඉතින් මම හිතනවා මේ device එකේ තියෙන performance එක වාට හොඳටම වටිනව නැද්ද කියන එක ගැන idea එකක් ගන්න පුළුවන්කම තියෙනවා ඇති කියන එක ගැන ඒ වගේම තමයි පහළ comment එකෙන් වාට price එක දැනුවත් වෙන්න පුළුවන්කම තියෙනවා මොකද ඔයා video බලද්දිම price එක වෙනස් වීමකින් සහිතව අනිවාර්යෙන්ම ඒ වගේම තමයි යම් තාදුරට idea එකක් ගත්තනම් අනිවාර්යෙන්ම like කරලා comment කරන්න අනිවාර්යෙන්ම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න ඉතින් මේ වගේම තවත් supreme phone review එකක් එනවා ඉතින් ඔක්කොම බුස්සන් ඇදේ වීටයි පරිස්සමෙන්ම ඉන්න